හරින් ෆනාන්ඩු මන්ත්‍රීතුමාත් මනුෂ්‍ය නානාකර මන්ත්‍රීතුමාත් මමත් ආවාද රංජන් රාමනායක මැතිතුමාව සිරගත කරලා අවුරුද්දක් වෙනවා හොරකම් නොකරලා මිනි නොමරලා කුඩු විනිකුණක් නැතුව අවංකව ඇත්ත කතා කරලා හිරේට සිරගත වෙලා එතුමා අවුරුද්දයි එනිසා අපි එතුමා බලන්න ආවා විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා එතුමට විශේෂ සමාවක් ලැබිය යුතුයි කියලා ඉවරලා අපි එනිසා අද අදින් පටන් මෙතනින් එහාට මේ රටේ ජනතාවගේ කැමැත්ත රංජන් රාමනායක මැතිතුමාව නිදහස් කිරීම සඳහා කැමැත්ත ලබා ගැනීම මේ වැඩසටහනක් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මේ රටේ ගම්දනව්වල නගරබදව රංජන් රාමනායක මැතිතුමාව නිදහස් කරනකන් මේ රටේ ජනතාව බලන් ඉන්නවා එතුමාගේ පක්ෂයේ මිනිස්සුත් එතුමාගේට විරුද්ධ මිනිස්සුනත් හිතනවා රංජන් රාමනායක මැතිතුමා දැන් නිදහස ලැබිය යුතුයි කියලා ඉවරලා ඒ නිසා ඒ පිළිබඳව අපි දීපව්‍යාප්ත මේ ක්‍රියාමාර්ගයක් ගන්න බලාපොරොත්තු වෙනවා දැන් රාමනායක කියන අපේ සටන් සගය අද වෙනකොට අවුරුද්දක් සිරගත වෙලා ඉතින් මම හිතනවා ඒක එසේ මෙසේ දෙයක් නෙමෙයි දින 365ක් විනිසුරුවන් කියන වචනයක් එක වචනයක් එතුමාගේ අතින් වැරදීමකින් සිදුවීම සම්බන්ධයෙන් එතුමා බරපතල වැඩසටහන අවුරුදු 4කට හිරබත් කන්න කාලයකදී මම විශ්වාස කරනවා දැනට 76 දිනකට වැඩිය මේ කෙටි කාලය තුලදී ජනාධිපති සමාව සහ වෙනත් විදිහේ නිදහස් ක්‍රීම් වලට ලක් වෙලා තියෙන මොහොතක රංජන් වෙනුවෙන් පක්ෂපාත ભેදයකින් තොරව අපි මරික්කාර මැතිතුමා කිව්වා වගේ අපි සියලු දෙනා එකට පාරට බහින්නටම අවශ්‍ය නිසා මේ අවුරුද්ද සමරන මොහොතේ ඒ වගේම අද මරික්කාර මැතිතුමාගේ උපන්දිනය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ උපන්දිනය ඒ වගේම අපිට ඒ උපන්දිනය සමරන්නකොට හිතේ දුකක් තියෙනවා කවුද අපේ රංජන් රාමනායක සගයා ඇතුලේ දුක් විඳින විදිය දැක්කම ටොයිලට් හොදනවා දැන් ඉස්පිරිතාලේක ඉන්නවා තමයි ඉතාමත්ම අපහසුතාවෙන් රාශියකට තමා මුහුණ දෙන නිසා නැවත වතාවක් ඉල්ලනවා අපේ ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගෙන් ජාති ආගම් කුල පක්ෂපාත වේදිකින් තොරව මේ නිදහසට සටන් කරන්න ඒ සටන අපි දියත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ අපේ මරික්කාර මන්ත්‍රීතුමා කිව්වා වගේ ලංකා වටේම හැම ගමකටම අපි එනවා ඊට පස්සේ කොළඹට අති විශාල සෙනගක් ගෙනල්ලා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කර ජනතාවගෙන් ජනාධිපති ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා මෙතුමන් නිදහස ලබා දෙන්න කියන එක